පහුගේ කාල සීමාව ගත්තට පස්සේ ඉදිකිරීම් يعني ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන් වැටලා තිබුණේ. ඒතකොට අද වෙනකොට යම් කිසි පිබිදීමක් මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා. ඒතකොට අමුද්‍රව්‍ය වල මිල සඳහන් කරාට පස්සේ මේ සිමෙන්ති, යකඩ, තින්ත ඇතුළු මෙන්න මේ අමුද්‍රව්‍ය වල මිල ගණන් යම් කිසි මට්ටමින් අඩු වෙලා තියෙනවා. බැංකු පොලි අනුපාතයන් අද වෙනකොට යම් කිසි මට්ටමින් ඇත්තටම සමස්තයක් විදිහට ගත්තට පස්සේ සතුරු වෙන්න පුළුවන් මට්ටමකට නඩු වෙලා තියෙනවා. ඒක නිසා අදහස් කරනවා මේ අපේ සේවා දායකයන්ට මේ නිදහසේ මේ බැංකු ණයක් අරගෙන ගෙයක් හදා ගන්න පුළුවන් වාතාවරණයක් මේ වන විට යම් කිසි මට්ටමකට හැදිලා තියෙනවා කියලා. මොකද විශේෂයෙන් සඳහන් කරන්න ඕන වයර් කොයිල් එකක් ගත්තට පස්සේ 113 වයර් කොයිල් එකක් ගත්තාම 113 වයර් කොයිල් එක තියුනේ 1800යි 1800යි. මෙන්න මේ වයර් කොයිල් එක 8500ට යනවා. ඉතින් 8500 යන වයර් කොයිල් එක අද වෙනකොට 6500ක වගේ තත්ත්වයකට තමයි අඩු වෙලා තියෙන්නේ. ඒතකොට 100 600කින් වැඩි වෙනා මෙන්න මේ වයර් කොයිල් එක අද වෙනකොට 30 40කින් වගේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඩොලර් එකට සාපේක්ෂව නම් මේ සියලු දේ වැඩි වෙලා තියෙන්නේ. අද වෙනකොට ඩොලර් එක රුපියල් 303යි. මේ ඩොලර් එකට සාපේක්ෂව මේව අඩු වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ විදුලි බිල යම් කිසි මට්ටමින් අඩු කරලා දෙන්න. මොකද අපිට මේ ඉදිකිරීම් ශේෂයට විදුලිය කියන දේ අත්‍යවශ්‍යම සාධකයක්. අවසාන වශයෙන් උත් මෙන්න මේ ශේෂ්ත්‍රයේ ඉන්න අමුද්‍රව්‍ය නිෂ්පාදනයක නිෂ්පාදන සමාගම් වලට ඔබේ ලාභාංශයන් අඩු කරලා ඔබේ සේල් එක වැඩි කරන්න පුළුවන් යම් කිසි මට්ටමකට හදාගෙන මෙන්න මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් ශේෂ්ත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් යම් කිසි වැඩ පිළිවෙලක් හදලා දෙන්න කියලා අවසාන වශයෙන් උත් ඉල්ලා සිටමින්